ධර්මානු ශාස්සනාව. දේශකයණන් වහන්සේ පන්නිපිටිය දෙල් ගහවත්ත පිය සඳවෙහර අධිපති වලපනේ තෙරිපැහ ී බෝධිරුක්කාරාම විහාරවාසී, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, විශ්‍රාමලත් ආචාර්ය පොජ්ජ පාද තෙරිපහ ධම්මරු්චී ස්වාමින්ත්‍රයණන් වහන්සේ. මෙම ධර්මානු ශාසනාවේ දායකත්වය දරන පින්වතුන් පොළොන් අරුව විජයබාහුපුර පදිංචි කේශ්‍රයාාමාලනී මුණසිංහම හත්මියය. පන්නි පිටිය හිරිපිටිය පදිංචි Mඒ කාන්තිම හත්මිය. පොල් ගහවෙල සාප්පුුවත්ත පදිංචි වත්සලා පතිරාජම හත්මිය. දොඩම් ගොඩ සපු ගහවත්ත කුණුදුවත්ත දෙකෙහි පදිංචි D දසනායිකම හත්මිය. පානදුර වලාන වත්තල් පොළපාර පදිංචි බර්ටි පෙරේරාමහතා ඇතුළු පිරිස. බලංගොඩ පදිංචි එරද පුෂ්ප කුමාර මහතා. දෙමටළුව පල්ලව දම්පිටිය පදිංචි A ඒ පුංචි බණඩා ම හතා. මී ගොඩ දහම්මාවත පදිංචි ดี. විමලසිරී සිල්වාම හතා. ධාරළුව වයඹ ධාරළුව පදිංචි J.A සෝමාවතීම් හත්මිය. ගෞරුණය දේශකාණන් වහන්සේද දැත්වට්ටියක් පිළිගන්වා ධර්මාණු ශාසනාවට ආරාධනා කළා පානදුර වලාන වත්තල්පොළපාර පාදිංචි නිමල් පෙරේරා මහතා. සැදහැවතුනි මජ්ජිමනිකායේ වත්ත උපම සූත්‍රයයේ ඇසුරු කරගෙනයි දේශකාණන් වහන්සේ අද ධර්මානු ශාස්සනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්මාස්ත්‍රවනයට පෙර සරණ සහිත පංචසීලේ සමාදැන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදුූ සාදුු සාදුු නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස, භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, බුද්ධං සරනං ගච්ඡාමි බුද්හං සරනංග්චාමි හම්මං සරනංගචඡාමි දමං සරනංගචානග සරනංගcza ම sanghang saang kacaම duතිං පිබද්hang saang gacaමි tuතිmpiබhang saang kaca ti පිhang mangං saang gacza haami tu timpi dhaang sarenang gacaami tiangmpi sanghang sarenang gacaami du timpi sanggang sarenang gacaami matimpi buddang sarrenang gaca chaami Tampi buddang sarenang gacami hatiangmpihangang sarenang gacaami Tampi dahang sarrenang kacami hati yangmpi sanggang sarenang gaca චමි තතියම්පි සංගන් සරණංගච්චාමි පනාතිපතාවේරමනී සික්කාපදං සමාධියමි පාන අතිපාතා වේරමණී සික්කහා පදන් සමාධිය අඳන්නදාන වේරමනී සික්ක කාපදන් සමාදියාමි අධනාදාාන වේරමනීසික හපදන් සමාධයාමී ආමේසු මිච්්චාචාරාවේරමනේසික කාපදන් සමාධයාමි කාමේ සුක්මිච්චාචාරා වේරමනී සික්ක හා පදන් සමාතියාමිින් උසාවාදාවේරමනී සික්ක හපදන් සමාධයාමි මසාවාදාවේරමණී සික්ක හා පදන් සමාධයාමි සුරාමේරය මජ්්‍ය පමාදට හනහාවේරමනී සික්ක හා පදන් සමාධයාමි සුරාමීරය මජ්ජ පමාදට්ටහනා වීරමණී සික්කහා පදන් සමාධයාමි සදුු සදු. සමන්තාචක්කවාලේ සුවත්්‍රගච්චන්තු දේවතා සද්දමං මනිරාජත්ස සුනතු සග්ග මොක්කදං ධම්මත් සවනකාලෝ අයං බදංතා දම්මත් සවනකාලෝ අයං බදතා ධම්මත් සවනකාලෝ අයං බදංතාති සදු සදුු සදුු නමුතත්ස භගවතු අරහතු සම්මා සංබුද්ධත්සෙ නමුෝතත්ස භගවතු අරහතෝ සම්මා සංබුද්ධත්ස නමුෝතත්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්ධත්ස සෙියතාපි භික්හවේ වත්හං සංකිලිත්හං මලග්ගහිතන් තමේනං රජතෝ යස්මිං යස්මිං රංග ජාතයේ උපසංහරේයේ යදි නීලකාය යදිපීතකාය යදි ලෝහිතකාය යදි මංජෙට්ටකාය දුරත්ථවන්න මේවත්ස අපරි සුද්ධ වන්න මේවස්ස. සංකිත්සහේතු අපරි සුද්ධතතා භික්හවේ වත්තත්ස ඉමමිහෙවකෝ භික්හවේ චිත්තේ, සංකිිලිට්හේ දුග්ගති පාටිකාති සැදහැවත් පින්වත්නි. ධර්මශ්‍යවනය කිරීම තුළින් හැම දෙනාම බලාපොරොත්තු වන්නේ ගුණනුවන දිවුණු කර ගැනීමයි. හුදිෙක්ම හිත පමණක් දවුණු කිරීම තුළින් පලක් වැඩක් වෙන්නෙ නෑ. මනුස්සයා හඳටගියත් වැඩක් නැහැ ගුණධර්මවලින් ඔොහු. රම්ම් පහත්තත්තයට වැටිලා සිටිනවා නම්. ඒ නිසා මනුෂ්‍යයා විසින් හිත සමග හදවතත් ගුණධරමත් දිවුණුකරගතියතු වෙනවා. උත්තරීතර මනුෂ්‍ය ගුණධර්මවලින් තමයි හදවත නිරන්තරයම්ම ය කරගන්නට අවශ්‍යය වන්නේ. ධර්මශ්‍රවනය කිරීම තුළින් හිතදවුණු කරගන්නවාත් වගේම හදවත තුළ කරුණාව දයාව මෛත්‍රිය ආදී වූ. උදාර මිනිස් ගුණ ධර්ම මගින් පරිපූර්ණ කරගන්නට ඕන. එසේ යම් ගුණයක් පුද්ජලයා තුළ පරිපූරණත්වයට පත්වෙනවනම් ගුණදරුම සම්පූර්ණ කරගන්නවනම් එය තමන්ට ලැබෙන විශාල වූ බලයක් සක්තියා. ඒ බලය ශක්තිය ළඟා කරගන්නට ඇති හොඳම පිළිවෙල තමයි කාරුණික පිින්වත්න ධර්මශ්‍රවනය කිරීම. ලෞකික ලෝකෝත්‍ර දෙවුණුව පිණිසත්න් එයයි තාමත්ම ඉවහල් වෙනවා. එසේ ඉවහල් කරගත හැකි වූ සූත්‍ර පාටයකොයි අද මාවිසින් දරු මහානු ශාසනාව සඳහා මාතෘකා වශයෙන් තබාගන්නට යෙදුනේ. මජ්්‍යිම නිකායේ මජ්ජිම පන්න්නසකයේ මූලපරියාය වගගයෙහි වත්වූපම සූත්‍රයයි. එම සූත්‍රයට අයත් කොටසක් අද මා ඉහතින් ප්‍රකාශ කරන්නට යෙදුණේ. කාරුණික පිින්වත්න වත්තූපම සූත්‍රෙහි විස්තරවෙනවා පැහැදිලි කරනවා, අපේ භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ. මනුස්සයාගේ හිත කිලිටිකරන අපවිත්‍ර කරන අකුසලයොනනුත් ඒවගේම ඒවායින් ඒ අකුසල යන්ගෙන් හිත පිරිසුදු කරගන්න ආකාරයත් පිරිසුදු කරගන්ට ඕන විදිහත් පිළිවෙලත්න් අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ තුළින් විස්තර කරනු ලබනවා. අපි අහලතියනවා අපි දන්නවා භාගිවත් බුදුරජාණන් වහන්සේ හැමවිටම දරම දේශනාවන් සිද්ධ කරන්නට යෙදන අවස්ථාාවලද. නොයි ක්‍රම මාරගයන් ඔස්සේ දරුම දේශනා කරන්නට යෙදුන බවත් ඒවගේම දේශනා කළ බවත්. ඒ අතර ඉතාම ප්‍රසිද්ධම ප්‍රකටම දේශනා ක්‍රමය තමයි උපමා කතාවෙන් දරම දේශනා කිරීම්. මේ වත්වූපම සූත්‍රය දේශනා කරන භාගතුන් වහන්සේ මුලින්ම අපේ හිත කිලිටි වන ආකාරය උපමා කල්ලා තිබෙන්නේ වස්ත්‍රයකටයි. මේ සූත්‍රයට ඒ නිසා වත්තූපහම කියලා. නමයොදලත් තියෙනවා. වත්හ කියන්නේ පින්වත්න වස්තරයටයි. එසේත් නැතිනම් රෙදි කැබල්ලටයි. මෙහිදී බුදුරජාණන් වහන්සේ සිත කිලිටු කරන සිතකිිලිටි වස්තරයකට නිල්පාට ඒවගේම රංවම් පැහැය පිණිසොහෝ මදටිය පැහැය පිණිසහෝ මේ කියන යම් පාටක්. උපකරණයකට පැහැයක් ගැනේ බලාපොරොත්වයෙන් යම් කිසිවෙකින් කිලිටු වූ අපවිත්‍ර වූ මලසහිත වූ මේ උපකරණයටහෙමනැත්තං වස්තරයට රෙදිකැබැල්ලට යම්මාකාරේ සායම් යොදලා භාජනයකට බහලා දමල තැබුවාට පස්සේ එයින් තමන්ට අවස්්‍යය පැහය ලබාගන්නට කිසිසේත්ම පුළුවංකමක් ලැබෙන්න්නේ නෑ. අන්න ඒ වගේ තමයි මලසහිත කිලිටි සිතේ කුසල්සිත් කිසිදාක ග්‍රැඳෙන්නේ නැහැ. එසේනම් යම් වරණයක් ලබාගැනීම සඳහා සායං පොවන්නට ඕන පිරිසිදු වූ වස්තරේකටයි. පිරිසිදු වූ රෙදි කැබැල්ලකටයි. එහෙම පිරිසුදු වූ වස්තරයට පිරිසුදු වූ රෙදිකැබැල්ලට පිරිසුදු භාාවේ බලාපොරොත්වෙන් පැහැය වරණය ඒ වගේම ඒ වරණය ඉතාමත්ම දිලිසනාකාරයට ලබාගන්නට නම් නිරන්තරයෙන්ම පිරිසුද ජලයට පිරිසුදු භාජනයට ඔබා දමා ඒ සකස්කරගතියුතු වෙනවා. එහෙම කරගත්තොත් පමණයි ඒ වස්තරයෙන් බලාපොරොත්වෙන පැහැය බලාපොරොත්වන පිරිසුදු භාවය ඒ කාන්තවසයෙන්ම ලබාගන්ට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේ තමයි පිංවත්නි පිරිසිුදු කුසල් සිතේ අරමුණු වරදනය වෙනවා. බැඳෙනවා. ඒ බැඳෙන නිසා පිංවත්නී නිලන්තරේම්ම යමක් කරනවනං එය සිතුවිලි ප්‍රසන්න භාවින් යුත්තවත් පවතිනවා. කාරුණික පින්වත්නි. අපේ සිත ස්ොභාාවයෙන්ම පිරිසුදුයි ප්‍රභාසරයි. පවර්සර මිදම් භික්හවේ චිත්තං තංචකෝ ආගන්තුකෙහි උපක්කිලිස්සේහි උපක්කිලිට්ටං මේ ප්‍රභාසර වූ සිටට බැහැරින් පැමිණෙන උපක්කිලේ සයන් නිසා සිත නිරන්තරයෙන්ම කිලිටි භාාවයට පත්වෙනවා. මේ අපිරිසුදු බවට පැමිණෙන්න වූ මේ සිත පිරිසුදු භාාවයට පත්කර ගැනීම සඳහායි මජ්්‍යිමනිිකායේ මේ වත් වූපම සූතරයෙන් විස්තරවන්නේ අන්න ඒ බැහැරින් පැමිණෙන්නාවු බැහැරිින් එන්න වූ සියලු උපක්ලේස ධරුමයන් සමනය කරලා. සිතේ කිිලිටිකරන අපවිත්‍ර කන උපක්ලේ සයන් ප්‍රහීනය කරලා ඒවා එකින් එක විස්තර වසයෙන් පහදා දෙෙන තමන්ගේ මෙලොවත් පරලොවත් අභිහිුරධියත් සාධනය කරගන්නට අපේ බුදුරජාණන් වහන්සේ වත්තූපම සූත්‍රයේ කරුණු දාසයක් විස්තර කරනු ලබනවා. එහි එන පලවෙනි කාරණාව හැටියට සඳහන් කරන්නේ සඳහන් වන්නේ. කතමේව භික්කවේ චිත්තස්ස උපක්කිලේසා මහනෙනි චිත්ත උපක්කිලේසයෝ නම් කවරහුද. අභිද්්‍යහා විසම ලෝබෝ චිත්තස්ස උපක්කිලෙස්සෝ. මෙහි දක්වන්නේ පළමු උපක්කිලේ සැහැතියට අභිද්්‍යියාවහෙවත් විසම ලෝබයයි. මෙහි අටුවාවේ දක්වොනවා පිින්වත්නි තත්ථ සක බණ්ඩේ රාගෝ අභිද්්‍යාකල් අනුන්ගේ කෙරෙහි පහළවන්නාවූ අනුන්ගේ යම් බාණ්ඩයක් පිළිබඳව ඇතිවන්නාවු ලෝබය අභිජ්්‍යාව හැටියට. අනුන්ගේ සම්පත් නිරන්තරයෙන්ම දුටුකල්ලි අනේ මට මේ ඇත්නං මේ යෙහෙකැයි අනුන්ට අයදදේ අභිමක කොටම මේ සිතුවිල්ල පහලවන්නේද ඒ විසම ලෝබයයි. අයුක්ත ස්ථානයෙහි ආසාාව යනාදී නංවලින් හඳුන්වනු ලබන්නේද. පින්වත්නී මේ අබිද්දිහාවයි. තමන්ගේ යැයි කොපමන තිබුනත් ඇතත් මෙරමාගේ සුළුදය වුවත් අයිතිකරගන්නට තිබෙන්නේ පුදුම විදිහේ ආසාවා. දහසක් වස්තුව තිබෙන කෙනෙක් වනත් එකක් තිබෙන කෙනාගේ දේ ගැනීම සඳහා කරන උත්සාහාය පින්වත්න පුදුම සහගත. මහාසාගරයට මොනතරං කොතෙකුත් දලය එකතු වනත් ලැබනත්. මහාසාගරේ කවදාකොවත් සෑහීමකට පත්වන්නේෙනෑ. ගිනි ගොඩකට මොනතරං දර දැමුවත් ගිනිගොඩ සෑහීමට පත්වන්නේනෑ. දැඩි ලෝබයත් කාරුණික පිින්වත්න එලසයි. මොනතරං සම්පත් මොනතරං. වස්තු සම්පත් ලැබුණත් කවදාකවත්. සතුටට තෘත්තිමත් භභාවයට කිසිසේත් පත්වන්නේ නෑ අබිද්ධහාව ලෝබෙහෙත් තිබෙන තැනත්තා. ඔහුට යුතු අයුතුකම් ධරුමය කවදාකවත් මනසට සිතට දැනෙනෑ පෙනෙන්න්නේෙත් නෑ. ලුද්දෝ අත්තහං ජානාති. ලුද්දෝ දම්මං නපස්සති. ලුද්දෝ අත්තං නජානාති ලුද්දොහෝ දම්මං නපස්සති. තතාගතයන් වහන්සේ පැහැදිලි කරනවා දේශනා කරනවා. ලොව ඇතිතා කල් කලකෝලාහර රන්්ඩුසරුවල් හටගන්නේ මේ දැඩි ආසාාව නිසාබව. ධර්මේ තුළ උගන්නුනු ලබනවා. අබිද්්‍යාඉහිලා. සාවද්ධිය මහාසාවද්‍යිය බේදයක් දක්කොනවා. අනුන්ගේ සම්පත් කෙරෙහි ලෝබකිරීම අල්පසාවන්දියයි. එසේ ලෝබකොට එය තව සතුකර ගැනීමට. එය තම තව තවත් එකතු කර ගැනීමට යොදාගන්නේද කල්පනා කරන්නේද එය මහාසාවද්දියයි. නිවං මඟ අහුරන නිසා ලෝබයට පින්වත්න නීවරණ කියලත් දක්කොනවා. යත්තහය ඉනං කියලා හරියට නයටගත්තා වගේ නායකාරයාට රටේ ඉඩක්නෑ සමාජය ඉඩක්න ලෝබයත් හරියට නයටගත්ත මිනිහෙක් වගේ. ඉති උත්තක පාලියෙහි මේ ලෝබයෙන් සිදුවන අනරතය පින්වත්නී මෙසේ දක්වොනවා. අනත්හ ජානතෝ ලෝබහෝ. ලෝබචිත්හ පකහෝ දනෝ. භයමන්ත රතු ජහාතං තන්ජනෝනාව බුද්ධති. ලෝභය නිරන්තරයෙන්ම අනරතය ඇති කරනවා. ලෝබය සිත කලබනවා. ලෝබය අභ්‍යහන්තරයම්ම පැනනගන්න අවු බයක් බවත් මෙහිදි විස්තර කරනවා. ඒ බව මිනිසා නොදැන ක්‍රියා කරනා බවයි. ස ේර එසේම පින්වත්න තන්හාව ආසාාව ආදීයත් මේ සඳහා ගන්නට පුළුවන්කම තිබෙනවා. තන්නාය ජහායති සෝකෝ කියලා දම්ම පදේ විස්තර කරන්නෙත් එයයි. හරියට අන්දකාරයක් වගේ මේ ලෝබය. අන්දකාරය ඇති විට කිසිවිටක පෙනෙන්නේ නැහැ. එබැවින් අභිද්්‍යාවද මේ විසම ලෝබයද පින්වත්න අන්දකාරය වගේ කියලා බණපොතේ දක්වොනවා. එසේනම් අපේ බුදුරජාණන් වහන්සේ වත්තුූපම සූත්‍රයහි තොලොස් කරුණු අතර පළවෙනි කාරණාව අභිද්්‍යා කියන මේ උපක්කිලේසය දුරුකිරීම තුළින් තමන්ට විශේෂයම මෙලොවත් පරලොවත්. දෙලොවත් අභවෘධිය සාධනය කරගන්ට පුළුවන් බව විස්තර කරලා තිබවා. කාරුණික පිින්වත්න ඊළඟට දෙවිනි කාරණාව තමයි වත් වූපම සූස්තරයේ විස්තර කරන්නේ උපක්කිලේස දරම හැටියට ව්‍යාපාදය. ව්‍යාපාදෝ චිත්තස්ස උපක්කිලේසා, ව්‍යාපාදයක් ව්‍යාපාදය කියලා කියන්නේ තරහවයි. ව්‍යාපාදයක් ඇතිවිට තරහවක් ඇතිවිට ඒ පුද්ජලයා නිරන්තරයෙන්ම යම්ඥං දෝස දර්ශනයට ඒ වගේම තමන් විවිධ වූ කටේතුවලට අකටයුතුවලට යොමීනවා. මේ තරහාව පිළිබඳව ව්‍යාපාදයේ පිළිබඳව විවිධ නංවලින් දක්වොනො. විස්තර කරනවා බණපොති. පටිගය අගාතය කියලත් භාවිතා කරනවා. යතා චේෂසලූුව නවවිදා ගහාත වස්තුූ සම්බහවෝ භ්‍යාපාදහා. නව ආකාරවූ ආගාත වස්තුූන් සම්බන්ධයෙන් ඇතිවෙන දහෙස සහගත සිතුවිල්ල නවවිද අගාත වස්තුූ හැටියට විස්තරත් කරනවා මේ දේශසාගත සිතිවිල්ල. එහි පළවිනිිකාරණාව හැටියට ඔහු මට වරද කලා. මොහුමට වරද කරන්න කරමිංඉන්නවා. එලසම මොහු අනාගතේ මට වරද කරාවි කියලා මේ විදිහට ව්‍යාපාදේ හෙවත්ත අනුන් නැසීමනැත්තං තරහාාව පිළිමඳ හිතන කල්පනා කරන තරහාව යන පුද්ජලයා කල්පනා කරනවා මේ නවවිධ ක්‍රමයන් ගැනත්. තමන්ගේ මෞ දෙමවපියන්ට ඒවාගේ තමන්ගේ ප්‍රියමිත්තරයක්ට ආදී වසයෙන් මේ නවවිධාකාර වූ ව්‍යාපාදයත් ගැනත්ත අපේ බනපොතේ දක්වොනවා. යතා රෝගං කියලා ව්‍යාපාදය හඳුන්වල තියෙන්නේ භ්‍යාපාදේ හරියට ලෙඩක් හැදුනා වගේ කියලායි. ලෙඩක් හැදුුනම වැඩකරගන්ට බෑ. ව්‍යාපාදේ හිතේ ඇතුනොත් පිින්වත්න කවදාකවත් යහපතක් කරන්න බෑ. ජීවිතේ සෞභාගේ පැත්ත වැහිල යනවා. සෞභාක්ගේ පැත්ත ආවරණය කරනවා. කාටද මේ ව්‍යාපාදය තියෙන තැනත්තාට. එබැවින් අපිේ බුදුරජාණන් වහංසේ මෙලොව දිවුණුවත් පරලොව දිවුණුවත් ප්‍රාර්ථනා කරන, ප්‍රීතිමත් ජීවිතට පීතිමත් ජීවිතයකට පිවිසන පුද්ජලයාට මේ ව්‍යාපාදය මහත් වූ බාධවා. එබැවි මේ උපක්ලේ ස ධර්මය දුරකරගන්නට කියලා අපේ බුදුරජාණන් වහන්සේ වත් වූපම සූත්‍රයේ දක්වොනවා. ඊළඟට කාරුුණික පිින්වත්න වත් වූපම සූත්‍රයේ විස්තර කරන්නේ කෝදය ගැනයි. ක්‍රෝධය ගැන උපක්කිලේ සයක් හැටියට විස්තරකන්නවා. ිත්කෝදෝ චිත්තස්ස උපක්කිලෙස්සෝ වහා කෙපෙන ගතිය හරියට දන්ඩෙම් පහරකෑ සරපයකු වගේ. ඉතා ඉක්මනින් ක්‍රයාාසීලීව අ්‍යයන්ට විරුද්ධව නැගිටිනීම ක්‍රෝදය සෝභභාවයයි. ඒ ක්‍රෝධය හරියට තවත්තැනක දක්වොනවා විසසහිත මිහිරී භෝජනයක් වගේ කියලා. රසනිසා කනවා. කෑවේ වසභව තේරෙන්නේෙ කාලා ඉවොරුනාාම්. ඒ වගේ කෝප ගැන්නන වෙලාවට හොඳයි මිහිරයි. විපාකලැබෙන වෙලාවට තමයියේ නපුරුකම තේරෙන්නේ. මඳවා මං්ඥති භාලෝ යාාව භාපං නපච්චති, ජතාච පච්චති බාලෝ අතපාපං නිගච්චති කියලා බනපතේ උගන්නවන හැටියට මේ පාපය හරියට කරන කලට මිහිරිය විනිසේ කියන වගේ පෞු්කරන්ඩ කරන්ටේ වහරි මිහිරී. ඒ වගේ පිංවත්නි. මේ ක්‍රෝධය නිරන්තරයෙන්ම අපේ යහපත් ගති වනසන යහපත් ක්‍රියාවන් විනාස කරන ස්වභහාාවයෙන් යුත්ත නිසා වත්වූපම සූත්‍රයේ ඉවසීලි මත්ව ක්‍රෝධය නසන්නට අවශ්‍යයි කියනකාරණාව දක්වොනවා. ඊළඟට පින්වත්නී හතරවන උපක්කිලේස දරුම හැටියට වත් වූපම සූත්‍රයේ පැහැදිලි කරන්නේ උපනාහය කියලයි. උපනාහෝ චිත්තස්ස උපක්කිලෙස්සෝ පිින්වත්නි උපනාහය කලා කියන්නේ බද්ධ වෛරයයි. පුනප්පුන චිත්ත පඩියෝ නந்தතුහෝ උපනාහෝ යනුවෙන් අටුවාවෙ දක්වන්නේ සන්තානගත ක්‍රෝධසිත අයෝනිසෝ මනසිකාරයෙන් නැවත නැවත දැඩිබවට පත්කරන ස්භභාවේ ඇති බද්ධ වෛරයටයි. ය ක හඳුන්වන්නේ. අපි දන්නවා කාලි යකින්නගේ කතාවතුළ බද්ධ වෛරේ ගැන අපේ පුංචි දවාදරුවෝ ඉඳලා හොඳින් කියවල අහලා දැන තිබෙනවා. ඒ බද්ධ වෛරය කියලා කියන්නේ මෙන්න මේ උපනාහය කියන පාපකාරී උපක්කිලේස ධර්මයන්ටයි. නහිවේරේන වේරානිි සම්මන්තීද කුදාචන, අවේරේයට සම්මන්ති ඒස දම්මෝ සනන්තොනො වෛරෙන් වෛරේ කවදාකවත් සංසි දෙෙන් එෙන. අවයිරෙන් වෛරේ තමයි සංසි දෙන්න ඒ සනාතනූ දර්මතාවයක් කියන බව අපේ ධම්මපදේ විස්තරවෙනවා. එසේනම් මේ බද්ධ වෛරයත්ත ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන මෙලව දියුණුව ප්‍රාර්ථනා කරන මනුස්්‍යයා තුළින් පුද්ජලයා තුළින් දුරුකරන්නට කියලා. වත්ූපම සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ උපක්කිලේස ධරමය පින්වත්නිි මක්හය. මක්හෝ චිත්තස්ස උපක්කිලෙක් සෝ පිංවතුනි මක්හ කලකැන්නේ ගුණමකු බවයි. විශේෂයෙන් ගුණමකු බව කියන්නේ. කළ උපකාර මතක නොතිබීමයි. යමෙකුට අපේ හිතවතයකුට ඥාතිවරයකුට හේවා නොදන්න කෙනෙකුට හේවා. අපි යං උපකාරයක් කලාම. ඒ උපකාරය ගැන නොසිතා. ඒ උපකාරය නිසානෙමේ මම මේ තත්ත්වයට ආවෙ මේ තත්ත්වයට පත්වනිේ මගේ උත්සාහයිම්මයි ආදී වසයෙන් යමෙක්ක හිතනවනං කල්පනා කරනවනං. ඒ කරපු උපකාරය අමතකක් කරලා දැමීම තමයි මක්හය ගුණමකු භව කියලා බනපොතෙහි විස්තර වන්නේ. එසේනම් පිංවත්න දවුණුවන පුද්ජලියෙකුට මේ මක්කයහෙවත් ගුණමකු බවත්ත විශේසයම්ම දුරුකරන්නට ඕන ඒ දුරුකිරීම තුළින් තමන්ට මෙලව දියුණුව ඒ කාන්තවසයෙන්ම සරසාගන්ඩ පුළුවන්. ඊළඟ කාරණාව හැතියට වත්තූපම සූතරයේ විස්තර කරනවා පලාසය. පලාසෝ චිත්තස්ස උපක්කිලෙස්සෝ තමාට යම් වසයෙන් තමන් උසස්්‍යයයි තමන් සීලයෙන්, ගුණේෙන්, ධනයෙන්, තමන්හා සමාන කෙනෙක්ක නැතයි සිතීම තමයි මේ පලාස කෙල කියන්නේ. එතකොට තමන්හා සමානකොට දැක්වීම තමන්ට වඩා කෙනෙක් ඇත්තේ නෑ තමන් හැම පැත්තෙකින්ම ගුණේෙන් දරුමයෙන්ඒවගේ පණ්ඩිතකංවලින් ඒවගේම ඥාන සම්පත්තියෙන්. ඒ වගේම ධනසම්පත්තියෙන් වස්තු සම්පත්තියෙන් මෙලෙස කල්පනාකිරීම සමාන කරල දැක්වීම හැටියට මේ පලාසය හඳුන්නනු ලබනවා.ඒනිසා පලාසකින් උපක්කිලේසය දියුණුවන පුද්ජලයෙක් තුළ කිසිසේත්ම ලංකරගත යුතු නොවන පාපකාඩයේ සිතුවිල්ලක් ලෙසත් ක්‍රියාවල් ලෙසත් අපේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එය දුරින්ම දුරු කළයුතුයි පීතිමත් ජීවිතයක් ගත කරන තැනැත්තා විසින්. පිින්වත්න ඊළඟ කාරණාව හත්වෙෙනි කාරණාවයි. වත් වූපම සූත්‍රයහි හත්වනිි කාරණාව හැටියට විස්තර කරන්නේ ඉරිසියාවයි. ඉස්සා චිත්තස්ස උපක්කිලෙස්සෝ. ඉරිසියාව කියලා කිව්වම අපේ පින්වතුන්ට අමුතුවෙන්. හඳුන්වන්නට දෙයක් නෑ තමන්ට වඩා යම් කෙනෙක් සියලු කරුණුකාරණාවලින්. ඉගෙන ගැනීංවලින් වත්තු සම්පත්වලින් බෞබෝග සම්පත්වලින් හැකියාවංගෙන් යම් කෙනෙක් ඉදිරියට යනවනං ගමන් කරනවනං අන්න තමන් තුළ ඇතිවෙනවා. ඉරිසියාාව. මෙන්න මේ ඉරිසියාාවත් දිවුණුවන පුද්ජලයකු තුළින් දුරුම්ම දුරු කළ යුතුයේ කියලායි. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. එයි තමන්ට අනරතයක්මයි පැමිණෙන්නේ. තමන්ට එයි යහපතක් හවදාක්වත් සිද්ධවන්න ඉරිසියා කරන පුද්ගිලයා. ඒක උපක්කිලේ සධරමයක් හැටියට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනව එසේනම් ඉරිසියාව අපි විසි දුරින්ම දුරු කරන්නට අවශ්‍යයයි. අටවිනි කාරණාව හැටියට වත් වූපම සූත්‍රයේ දක්වන්නේ. මසුරමයි සිතට නිරන්තරයෙන්ම මසුරුකම තිබෙනවනං ගේ පුද්ජලයා පරිහානට පත්වෙනවා කියලා. මච්චරියන් චිත්තස්ස උපක්කිලෙස්සෝ. මසුරුකම කෙල කියන්නේ. තමන් සතු දනසම්පත් අන්න අයට සාධාරණ වනු නොකමැති බවයි. අත්තනෝ සම්පත්තිෝ පරේහි සාධාරණ භවන් අසමානං මච්චරියන් කියලා. අටුවාවේ විස්තර කරනවා ඒ අටුවාවි විස්තර කරන්නේ මසුරුකම පිළිබඳව තම අඳින්න පලඳින්නෙත් නෑ අන්නයට අඳින්න පලදින්න දෙන්නෙත් නෑ. අපි පිංහතුන්ගේ බවදන්නවා අදිින්න පුබ්බක කතාව. මට්ට කුණ්ඩලහි තම පුතාට මොන හේතුවන් නිසාවත්්‍ය තමන්ගේ පුතා මිය දෙෙන්න්නට ගියාත්ව වත්තු සම්පත් කිසිසේත්ම ලබලදුන්නේ නෑ බෙහෙත් එෙත්තාදී දුන්නේන. ඒක හරියට රාක්‍ෂයන්ගෙන් ආකූල වූ ගැවසීගත්ත පොකුණක් වගේ කියලා බනපොතය විස්තර කරනවා මසුරුකම. එයි නිසා මසුරුකම මසුරාගේ සවභාවේ මසුරු බව තමන් අඳින්නෙත් න අන්නයට එය පරිහරණය කරන්න දෙන්නෙත් නෑ. තමන් කන්න බොන්නෙත් නෑ අන්නයට ඒ බුක්ති විඳින්නට දෙන්නෙත් නැ ඒ මසුරු ගතියයි. එය දියුණුුවෙන පුද්ධිලයකුට බාධාවක් එය උපක්කිලේසයක් එ දුරු කළ යුත්තුවයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ වත් වූපම සූත්‍රයේදී දේශනා කල්ලා තියෙනවා. ඊලඟට පින්වත්න සඳහන් වන්නේ මායාවයි. මායාව උපක්කිලේසයක් ැටියට විස්තර කරනවා. මායා චිත්තස්ස උපක්කිලේසෝ. මායාව යන්නෙන් හඳුන්නන්නේ වංචනික සවභාවයයි. වංචනික විරිය බොහුතහා මායා. තමන් කරන වැරදි හඟවන වංචා කරන ගතියට මායාාව කියලා කියනවා. එතොකොට තමන් යම් ක්‍රියාවක් සිද්ධ කරලා තමන් උසස්්‍යයැයි තමන් ශ්‍රේෂ්ඨයයි කියන්නට හඟවගෙන. ඒවගේම තමන් කරන පාප ක්‍රියාවන් අන්නයට දැනගන්නට නොතබා ක්‍රියාකිරීම මේ මායාාව හැටියත් දක්වුණවා. එහෙම ලෝකෙ සමාජයේ කොයි තරක්නම් ඉන්නවාද. හැබැයි ඒ මොනතරං හඟගන මොනතරං අවාමුවා කරගෙන ක්‍රියා කලත්ත සවභභාව දරුමයෙන් තමන්ගේ යටටිසිතින් ය හඟවන්ට පුළුවන්කමක් නෑ ඒ. අපි මරනාසන්න වෙලාවෙදි. චිත්තරූප හැටියට හරියට ටීවේක්කින් රූපරාමු නරමන්න වගේ තමන්ටඒවා මැවිමැබී පෙනෙන්ට පටන්ගන්නවා. ඒ නිසා තමන් කාට ලෝකයාට හැංගුවත් තමන්ගේ සිතට හඟවන්ට පුළුවන්කමක් නෑ එය මායාාව කෙසේනං ඒ මායා බවින් වංචනික භාාවයෙන් මිඳී කටේතු කිරීම තුළින් තමන්ට ත්‍රීතිමත්ජීවිතයක් ගතකරන්ට පුළුවන් බව අපි බුදුරජාණන් වහන්සේ වස්තූපම සූත්‍රයේේදි දක්වොනවා. ඊළඟට පින්වත්න විස්තරකන උපක්කිලෙස ධර්මය තමයි සාටහිය කෙළකැන්. සාටහිය කිය කියන තැන සට ගුණය ගැන කියන්නේ බුදුරජාණන් වහන්සේ කපටිකම ගැනයි. කපටිකම ක කියන්නේ නිරන්තරයම අන්න අය රැවැට්ටීමේ අරමුණින් ක්‍රියා කිරීම. අන්න අය රැවැට්ටීම හොඳගුණයක් නොවේ. ඒක පාපකාරී ක්‍රියාවා ඒක නරක්ක ක්‍රියාව. එනිසා අන්නාය රවට්ටන්නේ නැතුව අන්න අය මුලා කරන්නේ නැතුව ක්‍රියාකරනවනං යම් පුද්ජලයක් අන්න යාටත්ත මෙලව දියුණුව ඇතිකරගන්ට පුළුවන් භව තතාගත බුදුරජාණන් වහන්සේදේ සනා කරනවා. ඊළඟට පිින්වත්නී වත්තූපම සූත්‍රයේ විස්තර කරන්නේ තම්භයයි. තම්බෝ චිත්තස්ස උපක්කිි ලේසෝ කෙලවිස්තර කරන්නවා. පින්වත්න තම්බ කෙලකැන්නේ ස්තේර වූ කනුවට එහමනත්ං කුළුනට තදතියන් යුත්තයි, ැඩිබවින් යුත්තයි. ඒ නිසා ඒ තැඩිබවින් යුත්තුව නොසලී පවතින කනුව වගේලු සමහාර මිනිස්සූ තමන්ගේ ගුරුවරයා ඒවගේම තමන්ගේ වැඩිහිටියෝ. එහෙමනැත්තං සමාජයේ වැඩිහිටියෝ. දෙන අවවාද අනුසාසන ඒවා පිළිගන්නේ නැතුව ක්‍රියාකිරීම තමයි මේ තම්භ කෙලකයන් ඒකත් උපක්කිලේසයක්. දියුණුවන පුද්ජලයකුට අන්නයිගේ වචනයන්ට අන්නයිගේ ක්‍රියාවන්ට ගරු කරන්ට පුරුදුවෙන්තුන්. ඒ ගරු නොකරන භව තමයි මේ තුළින් මේ විස්තර කරන්නේ උපක්කිලේසයක් හැටේට දක්වන්න. යම් කෙනෙකුට ගරු කරනවන. ඒ අව්වා ධනුශාසනා පිළිගන්නවනං ගුරුරුන්ගේ අව්වා දනුශාසනා නොයික්මවා කටයතු කරනවනම් අන්නේ තැනැත්තා සමාජයේ ලෝකයේ පිළිගැනීමට පත්වනවා. එසේ පිළි නොගන්න කෙනාට තමයි උපක්කිලේ සැහැටියට දක්වන්නේ සේනම් තම්බහ කලකි යන්නේ අන්න අය කියන දෙයක් ගරු කරන්නේ නැතුව ක්‍රියාකිරීම පාපකාරී ක්‍රියාවක්. අන්න අයට ගරු කරලා අවවාධනු ශාසනා පිළිගෙන ක්‍රියා කිරීම ප්‍රීතිමත් ජීවිතයකට හේතු වෙන බව මේ වත් වූපංසූත්‍රරයෙන් පැහැදිලි කරනවා. කාරුණෙකි පින්වත්න්නේ ඊළඟ කාරණාව හැටියට විස්තර කරනවා සාරම්භය සාරම්බිහේ චිත්තස්ස උපක්කිලේසෝ. යමෙක් කරන දෙයක් දිහා බලලා ඒ කරනදට දෙගුණයක්. යමක් කරනවා නම් ඒකට කියේනවා සාරම්භයායි කියලා. ඒත් හොඳ ගතියක් නෙවේ. අපි ඒකට කියේනවා එකට එකට කියන කරනවා කියලා. නේද පුංචිකාලෙහෙම අපි පාසල්ල අනකොට ඒවගේම ජම්ඥන් කටයතු කරනකොට අපි ඒවා කතාාවෙනවා එකටකට කරන්න්‍රපා. ඒවා හොඳ දේවල් නෙවේ. එකට දෙගුණ කරල කරන්න්‍රපා කියලා. ඒවගේ ඒක තිනවා පැති දෙකක්. දැන් සමහල්ලාාවට අපි පින්කම් කරනකොට යම් කෙනෙක් ස්වාමින් වහන්සලා දහනමක් වැඩැම්මවවනං අල්ල පුගෙදර කෙනා විසිනමක් වඩම්මන්තයනවා. ඇතකොට ඒක එකටක කිරීමක්. ඒ කුසල සසාහගත සිටිවිල්ලිින්ක් කරන දෙයක් නෙවෙේ. ඒක ධාර්මිකව ඒක පාපක්‍රියාවක් බවට පත් නොවී. ඒ බොහොම පහං වූ සිතිවිල්ලෙන් කරනවා ඒක කුසල ක්‍රියාවක් බවට පත්වෙනවා. එසේ නැතුව AIP. එකට එකට කිරීම එහම නැත්තං ඒ නරක සිතුවිල්ලිකින් කරනවනන්ගේ තමන්ගේ හිතට ගෙන දෙෙන උපක්කිලේ සධර්මයක් පහපක් කිලේ ස ධරමයක් කැටීර් දක්ුණු අයිසේනම්. අපි විසින් ප්‍රීතිමත්්ජීවිතයක් ගත කරන පුද්ගලේ කැටියට කවදාකවත්. එකට එකට කිරීම සිදු නොකල යුතුවයි කියලා අපි බුදුරජාණන් වහන්සේ වත් වූපම සූතය දක්ුණු අය සාරම්භයයි. ඊළඟ කාරණාව හැටිට දක්වන්නේ මානයයි. මානෝ චිත්තස්ස උපක්කිලේ සෝ මානය යනු මැනීමයි. මෙහිදී මානයේ කියන්නේ සැසඳීම පින්ංවත්න්නේ. මානයේ තුංආකාරව දක්කොනවා. සයමාන සදිසමාන හීනමාන කියලා. එතකොට මේ සයමාන සදිසමාන කියන්නේ මැනීම ගැන. ඒ මැනීමත් ත්‍රීතිමත් ජීවිතයක් ගතකරන පුද්ගලයකොට හොඳ ක්‍රියාවක් නෝනුබව දක්වොනවා. ඊළග කාරණාව අතිමානස්ස චිත්ත සුපක්කිලේ සෝ. අතිමානයේ කියෙලා කියන්නේ අතිසයෙන් උඩගුුවීමයි. මානේන මක්කටෝ හෝතිී අතිමානේන කොක්කුරෝ කියලා. මානයෙන් යුත්ත කෙනා නිරන්තරයෙම්ම නොයෙක්කාකාරෙ අපහතුතාවයන්ට පත්වනවා විතරක් නෙවෙයි මානියෙෙන් යුත්ත කෙනාලු කැලේ ඉන්න වඳුරෝ වෙලා ඉපදිලායිෙන්. අතිමානයෙන් යුත්්ත පුද්ජලයෝදයි. අපි ආදරයට සුරතරයට හදන සුනකයන් බල්ලං වෙලා උපදදි. නමානන මක්කට ඕති අතිමානන කුක්ුරෝ කෙලා කියන බණපොත එයයි. එනිසායි මානයත් අතිමානයත් හොඳ දෙයක් නෙවී ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන කෙනාට. ඊළඟට පින්වත් නිවිස්තර කරනවා මදය. මදෝ චිත්තස්ස උපක්කිලේසෝ. ජාත්‍යදී ඒ ඒ අඩමුණු සිහයෙන් නොවිමසා බලා. මත්බවට පැමිණීම මේ මදේ හැටියට විස්තර කරනවා. අංගුත්‍රණිකායේ තිිකනිපාතයේ තුන්වැදෑරුම් මදයක්ත්දක්වොනවා. ආරෝගේ මදේ යොබ්බන මදේ ජීවිත මදේ කියලා ඒකන්න ආරෝග කියන්න අපි ලෙඩවෙන්නේෙ නෑ. අපිට හොඳ නිරෝගි සම්පත් තියෙනවා. ඒවගේම යොබ්බන අපි තරුණයි අපි වයිසට යන්න නෑ කියලා එහෙම. ඒවගේ ජීවිත මද කියලා කියැන්නේ අපි වැඩිය විස විදිිනා අය. ඒලිහෙම තන ගතිස් යම්යම් පුද්ජලයන් තුළ පවතිනවා. අන්න එයත් ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන කෙනෙකුට බාධාවක් හැටියට දක්වොනවා. ඊළඟ අවශාන කාරණාව හැටියට වත්තූපම සූත්‍රයේදි විස්තර කරන්නේ පින්ංවත්නී ප්‍රමාදය. පමාදෝ චිත්තස්ස උපක්කිලේසෝ ප්‍රමාදවීම පින්වත්නී ජීවිතයට කවමකවදාකවල් ලං නොකරගතතියුතු කරුණක් හැටියට. කාම ගුණේසු චිත්තස්ස ඔස්සක්්ග වසේන උපපජ්්‍යමානු පමාදු. සද්ධර්ම ශ්‍රවනය සත්පුරුස සේවනාදියෙන් සිත කුසලපක්සේහි නොයදවා. සොභභාවයු පවත් නන්දමට සිත කාමවිසේහි පවතින්නට හැරීම ප්‍රමාදයයි. කුසලපක්සේ නොයදීමට උත්සහ නොකිරීම ප්‍රමාදයයි. ප්‍රමාදීවු පුද්ජලයා සතරාපායක් මිහිපිට කරගන්න බව අප බනපොතේ දක්කොන්වා. ೇ නිසා ಪ್ರಮಾದ ನොವೀ ಕ್ರಯಾಕರීම ැಮ ಮಹತಕಮ ಹහිತನ್ ಟುನ ಮತೆක් ಕೇಲಾವක් ೊಬ ಪහැ බට ಪැහැදිලಿಕರරන්න ಯದುನೆ ವತ್ತೂ ಪಮ ಸೂತ್ರයට ಅನುුව ಕෙනෙಕು ගේ ಿತೆ ඇತವನ ಕೆಳෙಸ್ದರಮ ಾಸಯයක් ಪಿළಿ ಬಂದವයි. ತಮತಮ ಪෞಜ್ಜಿಲಿಕವ ಹರದ ಸಾක්್ಸಿ ಂಗವ ಹಲ್ಪනාಾಕರಲ ಬಲ ತಮ ತಮ ಕರೆ ತಿ ಎಬಂದು. කෙලෙස් දරුම දුරු කිරීමට උත්සාහ කරන්න ඒ තුළින් මෙලොව දියුණුව ඔබ බලාපොරොත්තුන ප්‍රීති මජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා මෙලොෝවසයෙන් පරලෝක වසයෙන් සීරු දුක්නිමාව ලබන උතුන් අමාමහා නිර්වාන සම්පත්තියම සාක්සාාත්කරගන්ටම උතුන් ගුණධනමයන් ඒ කාන්තවසයෙන් උපනිශ්‍රය වේවා ලැබේවා කලා ප්‍රාර්ථනා ඇති කරගනි. සාධූ සාසා. අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මානු ශාසනාවේ දායිකත්තේ දරන පින්වතුන්ගේ අරමුණු සහ පාර්ථනාවන් පරලෝ සැපත්වී වසර විසිටක් සපරිෙන පොළොන්න්නරුව විජේ බහපුර හමුදානිල ධාරී ශ්‍රීකාන්ත මුණ සිංහපියානන්ටත් වසර හත්ත හමාරකට පෙරපරලෝ සැපත් මරිමෑණියන්ටත් වසර දහන මේකට පෙරපරලෝ සැපත් ලාල් සොහිරාටත් දෙපාර්ශවය පරලෝ සපත් සංසාරකත සියලුම ඥාති මිත්‍රාදීන්ටත් චතුරාර සත්‍ය ධර්මය අවබෝධ වී නිර්වාන අවබෝධය ලැබේවා යන ප්‍රාර්ථනාවනි යුතුවත් සුජීවත්වෝ සිටින ස්වාමි පුරුෂයාටත් පුතනුවන් ඇතුරු පවුලේ සැමටත් දෙපර්ශවේ ඥාතීන්ටත් නිදුක් නිරෝගීසුව, වාසනාවන්ත අනාගතයක් සඳහා මෙම ධර්මදානය කුසලේ හේතුවේවයි යන ප්‍රාර්ථනාවෙන් යුතුව දයිකත්වය දරනවා. පොළොන් න්නරුව විජේ බාහුපුර පදිංචි කේ ශ්‍රියයාමාලනී ුණසිංහම හත්මිය. පරලෝ සෙපත් ස්වාමිකුෘුෂයාව වන තුමුල්ලේ විසූ නීතිතඥ, H. M සිරිසේන හේරත් මහතාටත් දෙම ඔපියන්ටත් උතුම් නිවන්සුව අවබෝධය පිණස මෙම පු්ඥකර්මයේ හේතුවේවායන් ප්‍රාර්ථනාවෙන් යුතුවත් සුජීවත්වෝ සිින දූ දරුවන් මුණපුරුමණි පිරියන් සහෝදර සහෝදරයන්. සියලුතිනාටම නිරෝගී සයල බේවා යන අරමුණින් යුතුවත්, දරුවන්ගේ අධ්‍යාපන කටයතු සාර්ථකවීම පිණස තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් යුතුවත්, ඔවන්ගේ සිත් ධර්මයටම යොමුවේවායන පැතුමෙන් යුතුවත් දායිකත්‍රය දර්නවා පිටිය හිරිපිටිය පදිංචි එ මේේ කාන්ති මහත්මිය. වස්ර තුනකට පෙර පරලෝ සැපත් P.. විජේරත්න කල්කටා වෙදමහතා ආද්‍රණය පියානන්ට දෙපාර්ශවේ තමනමින් පරලෝ සැත් සියුම ඥාතිමිත්‍රරාදීන්ට පින් අනමෝතැන් කර නිවසුව ප්‍රාර්ථනා කිරීම සඳහත් අසූ හය හැවිදිවේ පසුවන සෝමා පතිරජමෑණියන්ට සෙත් පැතිමීමේ අරමුණින් යුතුවත් සුජීවත්වෝ සිටින සියලුම ඥාතිමහිතමිතුරන්ට ධර්මස්ශ්‍රවනය කළ තමා ඇතුළු සැමට ේශකැනන් වහන්සේට වහවා චතුාර සත්‍ය ධර්මය අවබෝධවේවා යන පාර්ථනාවෙන් යුතුව දායිකත්වේ දරනවා. පොල් ගහවිල සාප්ුවත්ත පදිංචි වත්සලා පතිරාජ දියනිය සමග මාධවහා සුමේදයන පුතුන් දෙදිනා. පරලෝසපත් තම ස්වාමි පුෘුෂයාාවන කොහිලමුල්ල ආරච්චිගේ ජිනතුංග මහතාටත්, ආදරනණය මව්පිය දෙපළටත් පින් අනමෝතන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් සුජීවත්වෝ සිටින දරමුණපුරුමිනි බිියන්ට සහ සහෝතර සහෝදරියන් ඇතුළු සැමට සෙත්ැතීමේ අරමුණින් ජුතුවත් ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව දායකත්්‍රය දර්නවා දොඩම් ගොඩ සපුගහවත්ත කුුණුදුවත්ත දෙකෙහි පදිංචි DI. දසනායක මහත්මිය. පර්ලෝ සැපත් අංගගේ. යනිස් පෙේරාපියයානන්ටත් අයිරින් වික්‍රම සිංහමෑනියන්ටත් රොසලින් වික්‍රමසිංහ ලොකු අම්මා සහ ඇසිලින් වික්‍රම සිංහ පුංචි අම්මා ඇතුළ, පරලෝ සැපත් පින් බලා පොළොත්තුව සිටින සියලුම ඥාතින නිත්‍රාීන්ට පින් අනමෝතන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් දේශකණන් වහන්සේටත් සහබාගේ ව සියලුදිනාටත් ධර්ම ශ්‍රවණය කළ රටවාසී ලෝකවාසී සියලුදිනාටත් සසර දුග්ගිනි නිවී සැනසීම ලැබීමට මෙම puංච කර්මේ හේතුවේවා යන ප්‍රාර්ථනයෙන් යුතුව දායිකත්වේ දරනවා, පානදුරවලාන වත්තල්පොළපාර පදිංචි, බටි පෙරේරාමහතා සහ පානදුර අලුපෝමුල්ල පදිංචි, ඩික්ෂන් නිමල් හා සුසිල් පෙරේරායන සහෝදරින් පිරිස. වසර දහාටකට පෙර පරලෝ සපත් එන්නේ පුංචිමහත්මයා තම දයාබරපියානන්ට සහ වස්රහයකට පෙර පරලෝ සැපත් එච්චම් කරුණාවතී තම ාබර මෑනියන්ටත් පරලෝසපත් සීලුම ඥාතිමිත්‍රාදීන්ටත් මෙම ධර්මදේශනාව සිදුකර ගැනීමෙන් ජනිතවන්නවු පින් බලයෙන් දුක් ඇතිස්ථානයක ඉපදැත්තම් එම අත්භාවෙන් අත්මිදී, සුගතිකාමී ජීවිත ලබා ගැනීමටත් මෙවන් අකල් මරණ ලෙඩදුක්නො සැදී නිරෝකීසුව දීර් ගයුෂ සම්පත්ති්‍ය, ශක්ෂාත් කර ගැමීමින් ඉක්මන් භවයකද, චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණස මෙම පුං්කර්මී හේතුවේවා යන පාර්ථනාවෙන් යුතුවත් දයිකත්වේ දැරු එරන්දම හතා අඇතුරු පවුලේසිියලුත්තිනාට නිදුක් මරෝගී සෝපත්භවේහා. තුරාර සත්‍ය ධර්මය අවබෝධවේවා යන ප්‍රර්ථනාවෙන් ජුතුව දායිකත්වය දරනවා බලං ගොඩ පදිීංචි එරන්ද පුෂ්ප කුමාරම හතා ඇතුළු පවුලේ සියලුතිනා. කුරුණෑ ගල දෙමටලුව විසූ වසර හතලිස් දෙකට පෙර පරලෝ සැපත් ඒ පිරි සිං්ඥෝපයානන්ටත් ටිකරි මැනිකේ මෑනියන්ටත් වසර දෙකට පෙරපරලෝ සැපත් ආදරණය බිරිඳ වන W.P. සෝමාවතිී මහත්මියයටත් වසර තුනකට පෙරපරලෝ සැපත් ඒඒ මානනී පත්මලතා දියනයටටත් පරලෝ සපත් සීලුම ඥාතිමිත්‍රාදීන්ටත් පින් අනුමෝදැන් කර නිවසුව ප්‍රාර්ථනා කිරීම සඳහත් මාර්තුමස දාසේවන දිනට ජන්මදිනය යෙදී ඇති. විජිත අන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීස්ුව චරජීවනය ප්‍රර්ථනා කිරීම සඳහත්, නිරෝෂා මිනිබරියටටත් අමිට මොනපුරටත් දරුවන් දෙදනාටත් දූ දරු සියලු දෙනාටත් මොනපුුරු මනිබිරියන් සියලු දෙනාටත් තමාටත් මේ පුං්ඥකර්මය හේතුවෙන් උතුම් චතුාර්රි ස්‍ය ධර්මය අවබෝධවේවා යන ප්‍රාර්ථනාවෙන් ජුතුවත් දායකත්වය දරනවා දෙමටළුව පල්ලව දම්පිටිය පදිංචි ඒඒ පුංචි බණඩා මහතා. ද විසිස දෙක වසරේ පෙබරවාරිමස එකොලොස්ස දින හැට පස්ස වන උපන්දිනය සමරණ, Dී විමල සිරිය සිල්වා සහ, සුජීවත්වො සිටින බ. පෙරரா නැන්දම්මා බිරිந்து චම්පා ජෑසිංහ පුතා කෝසල චින්තන ඩ සිල්වා සහෝදරිය ඇතුළු සහෝදර සහෝදරීන්ටත් නිරෝගී සවයේ ප්‍රාර්ථනා කිරීම සහත් පරලෝ සැපත් දෙෙම උපියන් ඇතුළු දෙපර්ශවය පර්ලෝ සපත් සිල්මඥාතිමිත්‍රාදීන්ට පින් අනමෝදන් කර නිවංසුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වේ දරනවා මී ගොඩ දහම්මාවත පරින්ංචි D. විමලසිරී සිල්වාම හතා. ධාරළවේ විසූ HM විජේසේන ඉංග්‍රීසි ගුරු මහතාටත්, දෙපර්ශවේ පරර්ලෝසපත් දෙමෝපියන් ඇතුළ ඥාතිමි ත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත්. සජීවත්ව සිටන දරමුණුපුර මිනිිබිියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහත් දායිකත්වය දරනවා, ධාරළුව වයම දාරළුව පදිීංචි, විශ්‍රවාමික J.A සෝමාවති ගුර්මෑණියන්. දැන් පු්ඥානමෝදනා කිරීම සඳහා ගෞරෝණිය දේශකයාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. හොඳ මේ වෙලාවේ දායකත්වයන් දරන්නට යෙදන, ලොකුකුඩා පින්වත් ඔබැහැම දෙනාගේම සියලු වබිමතහර්ථයන් සඳහම් කරන්නට දුන මියගිය සැමට පින්පෙත් අනුමෝදං කරන්ට ඒ අත් අන්ගේ සසර ජීවිතය යහපත්තේවා සුගතිසාංක්‍යයා අත භාාවයන්ට පත්තේවා සසර ආයුස වරණ සැප බල ප්‍රඥ්ඥාදී උතුන් මානුසිය සම්පත් සාක්ෂාත් කරගන්ටත් ඒවගේම ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතය අකල්මණනාදියකට ගුදුරුනේවා දිගාතිරය සම්පත්චි විදිින්ට ශක්තිය ලැබේවා මේ ගෞතම බුදුසතුන තලදීම මියගිය සියලු ඥාතීන්ට නිවන් පසක් කරගන්ට මේ උතුන් දරමානු ශාසනාවේ සත්‍යය බලය පින හේතු වාසනාමවේවා කෙලපි ප්‍රාර්ථනා කරමු. එසේ නම් දෙවියන්ට පින් දෙෙමු. එതාවතාචයම්මේහි සංබත පු සම්පද සබ්්‍යේ දේවා අනුമෝදංතු සබ සම්පത සිද්ධිය ආකා සට්ටචබുම්මට්ట දේවානාග මෛදදිका පഞත අമෝതിත්වා ചිරරක්ක තුළෝකසාසන ආකා සට්ටචබുම්මට්ටා දේවානාග මෛදදිിකා. Pu menyang අதிtwa cirakang තුදsanනම් ආකස්ටचබම්ම්ටදේවානාග මදිka pu menyangtà අதிtwa kirakhang Tuතුang සధ සාධූ සාදූ සැදැහවතුනි ඔබ සවන්දුන් එම ධර්මාම ශාසනාව පැවැත්වූ දේශකාණන් වහන්සේ පණන්නිපිටිය දෙල් ගහවත්ත පිය සඳවෙහිර අධිපති වලපනේ තෙරිපහැ ශ්‍රීබෝධරුක්කාරාමවි හරවාසි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති විශ්්‍රාමලත්තාචාර්ය පූජ්ජ පාද තෙරිපැහැ දම්මරච්චී ස්වාමීන්ත්‍රයණන් වහන්සේ දේශකාණන් වහන්සේට නිදුක් මිරෝගී සුූ දීර්ඝශ ප්‍රාර්ථනා කරමින් සාධකාරයක් පවත්වමු සාධූ 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 සැදැහව නිිය ඔපත් පුුවන් සොදශය සේවේ ධර්ම දශාවන් සඳහා දායකත්වය ලබාගන්න කතා කරන්න ආගමිකාංශයට අපගේ දුරකතනංකය බිඳුවයි එකයි එකයි දෙකයි, හයසියානු හතයි එකසිය හතලියහ. මෙම ධර්මදේශනාව සංයුක්ත තැටියකෝ කැටපටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකතනංකයෙන් නිමසන්න බිඳුවයි එකයි එකයි තුන් සිය හතයි දහයයි අසූ දෙක. ඔබට තෙරුවන් සරණයි.